මම දැකපු ලොකුම ගැටලුව තමයි මේ කාර්යාලයේ නිලධාරීන්ට වැඩ කටයුතු කරගෙන යාම සඳහා සුදුසු පරිසරයක් කාර්යාලය තුර තිබුණේ නැහැ. මේ දිනේ ඇත්තටම අපි මේ ක්ෂණිකව තමයි තීරණය කළේ තිස්සකුටිය මේ ගරු මන්ත්‍රීතුමා කිව්වා වගේම මේ ස්ථානයේ පිරිතක් හා දානයක් දෙන්න අද දවසේ මේගොල්ලෝ සූදානම් කරගෙන තිබුණා. ඒක ඇත්තටම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් විසින් සංවිධානය කරගෙන තිබුණේ. प्रादेशीय लेखन तुमा प्रमुख सीएलुम रजे निरधारी महात्मा महात्मी हापुतले प्रादेशीय लेखन कार्यालय टद सुविशेष दवसात विदियट मम दकिनवा मट मतकय मीट पेर अवस्था गानक मेम प्रादेशीय लेखन कार्यालय ट पेमिनी अवस्थावे मम देखपु लोकुम गटलुव तमई मे कार्यालय निलधारींट वेड कटयुतु करगेन याम सदहा सुदुसु परिसरयात कार्यालय तुर तिबुणे नहे ඇත්තටම ඉඩකඩ පහසුකම් ඉතාම අවම මට්ටමක තිබුණේ හපුතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේට. ඒ සීමිත ඉඩකඩ තුර තමයි නිලධාරීන් කටයුතු කරගෙන ගියේ. මේව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ග්‍රාමධාරී වසම් 26ක ජනතාවට සේවය කරන ප්‍රධාන කාර්යාලය තමයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. ඉතින් ඒ වගේම ඒ අවස්ථාවේ ප්‍රාදේශීය ලේකම්තුමා මට කිව්වා 2004 හදපු බිල්ඩින් එකේ උඩ තට්ටුව හදන්න තිබුණා පහත ඉතා උඩා කොටසක් තිබුණේ උඩ තට්ටුව 2004 තමයි මූලික වශයෙන් මේ ගොඩනැගිල්ලේ පළවෙනි මහල සකස් කරලා තිබුණේ ඒ කාල සීමාව තුළම 2019 වෙනකම්ම ඒකේ උඩ තට්ටුව හදන්න ප්‍රතිපාදන ලබා ගැනීමේ ගැටලුවක් තිබුණා ඉතින් ඒ පිළිබඳව අපි අවධානය යොමු කරලා අපි දිස්ත්‍රික්කයට ලැබෙන සීමිත ප්‍රතිපාදන තුළ මේ සඳහා ප්‍රමුඛතාවය දිය යුතුයි කියන එක ඒ අවස්ථාවේ මට හැඟුණු දෙයක් මොකද මේ තිබුණු ඉතා අවම පහසුකම් තුල නිලධාරීන් කටයුතු කිරීම නිසා ඒ අනුව තමයි අපේ දිස්ත්‍රික්කයට ලැබුණු සීමිත ප්‍රතිපාදන තුල මේ ගොඩනැගිල්ල හැදීමට ප්‍රමුඛතාවය ලබා දිය යුතු නිසා පසුගිය අවුරුද්දේ අපි මිලියන 17ක් මේ ගොඩනැගිල්ල සඳහා වෙන් කරා ඒ වෙන් කරලා මේ ගොඩනැගිල්ලේ සුවිශේෂත්වය තමයි මේක අපි අපේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඉංජිනේරු මහත්මයා විසින්ම තමයි අධීක්ෂණය කරේ දිස්ත්‍රික්කයේ පවතින අනිත් කරගෙන යන ගොඩනැගිල්ලත් එක්ක බැලුවාම මේ ගොඩනැගිල්ල ඉතා ඉක්මනින් අවසන් කරන්න පුළුවන් වුණා ඒ පිළිබඳව කටයුතු කරපු මේ කොන්ත්‍රාත් ආයතනයත් අපි ස්තුතිවන්ත වෙනවා මොකද බොහොම ඉක්මනට මේ ගොඩනැගිල්ලේ කටයුතු අවසන් කරා මාස 6ක් වගේ කාලයක් ඇතුළත මේ ගොඩනැගිල්ලේ කටයුතු අවසන් කරගන්න පුළුවන් වුණා ඉතින් මේක ගොඩනැගිල්ල සකස් කෙරුවට පස්සේ නිලධාරීන්ට මේ ගොඩනැගිල්ල පාවිච්චි කරන්න අවස්ථාව දිය යුතුයි මොකද ඊතර ගොඩනැගිල්ල නැවත සකස් කිරීම නිසා එතන හිටපු නිලධාරීන් තනිත් පැත්තේ තියෙන සීමිත ඉඩකඩට ගේන්න සිදු වුණා ඒ නිසා මේක ඉක්මනින් නිවෘත කිරීම සඳහා කතා කරත් ප්‍රාදේශීය ලේකම්තුමා නිරන්තරම මට කතා කරත් ඇත්තටම ඒක කරගන්න බැරි වුණා අපිට එක පැත්තකින් කොවිඩ් තත්ත්වයට නිසා මාස 3ක් විතර කාලයක් අපිට ඒ සඳහා ගත කරන්න සිදු වුණා ඒ වගේම මහ ජනතාව එකතු කරන්න බැරි තත්ත්වයක් ඇති වුණා ඊට පස්සේ මැතිවරණ කාල සීමාව ආපු නිසා උත්සව කිසිවක් කරන්න බැරි වුණා මේ කියන කාරණා දෙක නිසා මේ ගොඩනැගිල්ල විවෘත කිරීමේ කටයුතු ප්‍රවාද වුණා ඒ අනුව තමයි මේ දිනේ ඇත්තටම අපි මේ ක්ෂණිකව තමයි තීරණය කරේ තිස්සකුටිය මේ ගරු මන්ත්‍රීතුමා කිව්වා වගේම මේ ස්ථානයේ පිරිතක් හා දානයක් දෙන්න අද දවසේ මේගොල්ලෝ සූදානම් කරගෙන තිබුණා ඒක ඇත්තටම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් විසින් සංවිධානය කරගෙන තිබුණේ බුදුමැදුර සකස් කරලා බුදුමැදුර විවෘත කිරීමත් ඒ වගේම ඊයේ රාත්‍රියේ පිරිත් දේශනයත් අද දහවල් දානියත් පිරිනමන්නට සූදානම් කරලා තිබුණා ඒක කාර්යාල නිලධාරීන් විතරක් සම්බන්ධ කරගෙන තිබුණේ ඒ තුළ මටත් දැනුම් දුන්නා මේව පිරිතකුයි දානිකුයි තියෙනවා මේ සඳහා සහභාගී වෙන්න කියලා ප්‍රාදේශීය ලේකම්තුමා මට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ආපු අවස්ථාවක දැනුම් දුන්නා ඉතින් ඒකම මේ ගොඩනැගිල්ලත් අපි ඉක්මනටම පාවිච්චියට ගත්තොත් හොඳයි කියන අදහසත් ඉදිරිපත් කළා ඒ අනුව තමයි ඊයේ දාත්තේ පිරිත් කියපු නිසා අද දවසේම මේක විවෘත කර ගැනීම සුදුසුයි කියන අදහසේ ඉඳගෙන අද දවසේ මේ සඳහා යොදාගත්තේ ඒ අනුව සියලුම ගරු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීතුමන්ලා සඳහා කැඳවීම් කරලා ආරාධනා පත්‍ර යොමු කරලා ඉතා කෙටි කාල සීමාවක් තුළ තමයි මේ කටයුත්ත සංවිධානය කරගන්න සිදු වුණේ
මොකද මේ නිලධාරීන්ට කඩිනමින් මේ ගොඩනැගිල්ල පාවිච්චි කළ යුතු නිසා අපි තව තවත් කල් දැම්මොත් නිලධාරීන්ට මේ තියෙන අපහසුතාවයන් තවදුරටත් දරන්න වෙන නිසා තමයි පිරිත් පින්කම ඊයේ දවසේ යෙදුණු නිසා කියන හේතුව නිසා තමයි අද දවසේ මේ සඳහා යොදාගත්තේ ඒ අනුව ගරු මන්ත්‍රීතුමන්ලාට හා ඇමතිතුමන්ලාට අපි දැනුම් දීමක් කරා මෙන්න මේ දවසේ තියෙනවා පුළුවන් නම් මේ සඳහා සහභාගී වෙන්න කියලා ඒ අනුව තමයි අද දවසේ ගරුත්තේරුක විදාරගමගේ ඇමතිතුමාටත් ආරාධනා කරත් එතුමාටත් අද දවසේ වෙනත් කාර්යයක් නිසා සහභාගී වෙන්න නොවන බව දැනුම් දුන්නා ඒ අනුව අද දවසේ මේ සඳහා යොදාගත්තා ඉතින් මම හිතනවා මේ මහපුතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේට මේක සුවිශේෂ අවස්ථාවක් අද දවස ඔබ සියලු දෙනාට දැන් ආවට නැගිල්ලක් ලැබිලා තියෙනවා ඉතින් ඒ තුළ කලින් ඉත අපහසුයෙන් කරගෙන ගියපු කටයුතු පහසුවෙන් කරගෙන යන්න පුළුවන් පරිසරයක් ඔබට ගොඩ නැගිලා තියෙනවා මොකද අපි වැඩ කරන තැන අපිට යහපත් මානසික තත්වයකින් වැඩ කරන්න අවශ්‍ය පහසුකම් තියෙන්න ඕනේ එහෙම වුණාම තමයි අපේ සේවය කාර්යක්ෂම වෙන්නේ ඊළඟට අනිත් පැත්තෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියන්නේ මහ ජනතාවට උපදෙස් සිට මරණය දක්වා සියලු අවස්ථාවලදී ඉතාමත් අත්‍යවශ්‍ය සේවාවන් සපයන ආයතනයක් විශේෂයෙන් අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ ඉතා දුගී දුප්පත් ජනතාව අපිත් එක්ක සම්බන්ධ වෙනවා අපෙන් උපකාර උදව් අවශ්‍ය ජනතාව මේ සඳහා සහභාගී අපේ කාර්යාලවලට එන්නේ ඒ නිසා අපි ලබා දෙන සේවය හැකි උපරිමයෙන් ලබා දෙන්න අපි උත්සාහ ගන්න ඕන කියන පණිවිඩයත් අපේ නිලධාරීන් විශාල සංඛ්‍යාවක් මෙතන ඉන්නවා අපේ කොට්ටාසයේම බහපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ සියලු නිලධාරීන් නිසා ඔබ සියලු දෙනාම අධිතන් කරගන්න ඔබ සඳහා පහසුකම් වැඩි දියුණු වෙනවා වගේම රජයේ ප්‍රතිපාදන යටතේ රජයේ නිලධාරීන් විදියට අපි සියලු දෙනා වගකීමෙන් යුතුකමින් බැඳී සිටිනවා මහ ජනතාවගේ කාර්යභාරය නිවැරදිව විධිමත්ව ඉටු කරන්න. ඉතින් ඒ සඳහා රජයේ නිලධාරීන් විදියට අපි සියලු දෙනා කැපවෙමු ගරු ජනාධිපතිතුමා ගෙන යන වැඩසටහනට අපි සියලු දෙනාම අපේ සහයෝගය වෙනදට වඩා සහයෝගය ලබා දෙමින් මේ රට සමෘද්ධිමත් දේශයක් කරන්න රජයේ නිලධාරීන් විදියට අපි සියලු දෙනා කැපවෙමු කියන පණිවිඩය ලබා දෙමින් මගේ වචන කීපය මෙයින් අවසන් කරනවා බොහොමත්ම ස්තුතියි මගේ ගෞරවනීය ස්තුතිය පදවදසික් ලේකම් තුබියනි ඔබතුමියට ඉතාමත් මෙම වැඩසටහන පිළිබඳව ඉතාමත් සංකීර්ණ ලෙස පැහැදිලි කිරීම සම්බන්ධයෙන් පිළිතුරු